සාමාන්‍ය මිනිසෙක්ගේ බුද්ධිය නිසි ක්‍රියාකාරීත්වයට පමුණුන යම් කාල පරාසයක් තියෙනවා. පුංචි කාලේ අපි රදුරු කාලය, ළමා කාලය, තරුණ කාලය, මැදිවිය ඒ ආදී වශයෙන් කොටස් කීපයකට බෙදලා. සාමාන්‍ය අපි වෘතියක් ගත්තත් එම වෘතිය තුළ නියැලෙන්න අවුරුදු 18 සිට 60 වෙද්දී ඔවුන් විශ්‍රාමයක්. ඒ මේ දේශපාලනඥයන් විශ්‍රාමයක් නැත්තේ. අද ලෝකයේ නූතන දියුණු වෙන බොහෝ රාජ්‍යවල තරුණයෝ තමයි ජනාධිපති ධුරවල පත් වෙන්නේ, අගමැති ධුරවල පත් වෙන්නේ. හැබැයි තාම මේ අඩිය තියාගන්න බැරි, වචනයක් හරියට කතා කරගන්න බැරි මිනිස්සු තමයි අපේ රටේ දේශපාලන තුල නියැලෙන්නේ. එක්කෝ තරුණ පිරිසක පණ නැහැ, එහෙම නැත්නම් වයසක මිනිස්සුගේ මොන හරි විශේෂ දෙයක් තියෙනවා. හැබැයි මට නම් එහෙම පේන්නේ කිසිම විශේෂයක් නැහැ. මොකද සියලු දෙනාම ඉන්නේ එකම මතයක, එකම තැනක. හැමදාම මෙරට එකම තැන. මෙරට දියුණුනේ නැහැ. සා ඒ දියුණුව නැත්තේ මෙරටේ අර අතීතේ Taman අවුරුදු 70 80 වෙනකම් තිබුණු ඒ මානසික මට්ටමෙන් තමයි තාම ජීවත් වෙන්නේ. නිසා නූතන යුගයක්, නව යුගයක්, ධර්මවාදී යුගයක් දිහා යනවා නම් තරුණ තරුණයන්ට ඉදිරියට එන්න ඉඩ දෙන්න.